ගොඩක් ස්තුතියි හැම දෙනාටම අද මේ කතා කරන අවස්ථාව දුන්නටත් ස්තුතියි. ඔබලන්ගේ මේ වේලාව කැප කරගෙන ආවටත් ස්තුතියි. අපි කියන දේවල් ටික අහගන්න. අර කිව්වා වගේ මර්ධනය කියන එක අපි දැන් අවුරුදු කියන්නේ අපි ලංකාවේ හැමෝම අරගත්තොත් එහෙම ගොඩාක් කාලයක් තිස්සේ අපි විවිධ අත්දැකීම් තියෙනවා. එතකොට මේ ළඟදී පහෝගේ අවුරුදු දෙක තුන ඇතුළතදී ගේන හදන සහ මේ ආණ්ඩුවෙන් ඉදිරිපත් කරන අනපනත් කොහොමද අපිට බලපාන්නේ කියන එක ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ. එතකොට අර කිව්වා වගේ මේ ශුද්ධ මුල්ල ගැටලුවේදී මේක ජනතාව විසින්, ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ප්‍රශ්න ගැන ඔයගොල්ලෝ පාරට ඇවිල්ලා ඔයගොල්ලෝ සටන් කරලා දිනාගත්ත සටනක්. එතකොට මේ ගැන පොඩ්ඩක් අපි අපව හැරිලා බැලුවොත් අපිට අසාධාරණයක් වුණත්, අපිට ප්‍රශ්නයක් වුණත් අපිට යන්න එන්න ලංකාවේ පොලිසි තියෙනවා, උසාවි තියෙනවා, ඒ කටයුතු තියෙනවා. ඒ ඇරෙන්න හැබැයි ලංකාවේ ඇත්තටම අපි ප්‍රශ්න විසඳගන්නේ ගොඩක් කලාවට ඇඳුරුකම් වගේ. ඒක නෙවෙන්නේ දන්න කාට හරි කතා කරනවා, පොලිසිය කාට හරි වෙන්න පුළුවන්, මන්ත්‍රී කෙනෙකුට වෙන්න පුළුවන්. ඔබ දන්න කෙනෙකුට කියලා කතා කරලා තමයි අපි ප්‍රශ්න විසඳගන්නේ. එහෙම නැතුව සමස්තයක් විදිහට අපිට අපි ගමක වෙන්න පුළුවන්, ප්‍රජාවක් වෙන්න පුළුවන්, සමස්තයක් විදිහට අපිට ප්‍රශ්න ඇති වුණාම මිනිස්සුන්ට තියෙන එකම උත්තරය වෙන්නේ පාරට බහින එක, තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලලා අපේ ප්‍රශ්න කියලා බෝඩ් එකක් අල්ලගෙන සාමකාමීව අපිට අපේ අදහස් ප්‍රකාශ කරන්න ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවෙන් අපිට නිදහසක් දීලා තියෙනවා මේ අපේ විරෝධතාවය අපිට ප්‍රකාශ කරන්න පුළුවන් කියන එක. එතකොට අපිට අපේ අදහස් ප්‍රකාශ කරන්න අපිට කවහරි කවුරුහරි කරන වැරැද්දක් තියෙනවා නම්, අපි පාලකයෝ හොරකම් කරනවා නම්, පාලකයෝ අපරාධ කරනවා නම්, ඒගොල්ලන්ව විවේචනය කරන්න අපිට භාෂණයේ නිදහස තියෙනවා, අපිට අපි කතා කරන්න කතා කිරීමේ නිදහස තියෙනවා. ඒත් පහුගිය අවුරුදු කීපය ඇතුළතදී ආණ්ඩුව අරගෙන එන අනපනත් වලින් මේ අපේ භාෂණයේ නිදහස, අපි කතා කරන්න තියෙන අයිතිවාසිකම, ඒ වගේම අපිට සාමකාමීව එක්රැස් වෙලා අපේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙන අයිතිය දිගින් දිගටම උල්ලංඝනය වෙමින් පවතිනවා. ඉතින් ඒකට උදාහරණ දෙකක් තමයි අර මතක් කරපු එකක් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත, එහෙම නැත්නම් ඔන්ලයින් පනත කියලා කියනවා, සමාජ මාධ්‍ය පනත කියලා කියනවා. අනිත් එක තමයි ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත, එහෙම නැත්නම් ත්‍රස්ත විරෝධී පනත. මොකද කලින් තිබිච්ච PTA එහෙම නැත්නම් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වෙනුවට දැන් ගෙනල්ලා තියෙනවා ත්‍රස්ත විරෝධී පනත කියලා එකක්. ඉතින් ඕකෙදි මට මුලින් කතා කරන්න ඕන තව දෙයක් තියෙනවා. මොකද පුද්ගලිකව මම වුණත් කාලයකට කලින් ත්‍රස්තවාදය කියන වචනේ ඇහිච්ච ගමන් මගේ ඔළුවේ එතකොටම ඒ කතා කරන පුද්ගලයා වැරදිකාරයෙක් වෙලා ඉවරයි. මොකද කහපු ගමන් අපි හිතන්නේ හරි මේ රජයට විරුද්ධව, රටේ ලංකාවට විරුද්ධව කරන ලොකු අපරාධයක්. ඉතින් මේවට විරුද්ධව ඉවර ගන්න ඕනේ තමයි කියන එක තමයි අපි ඔළුවේ තියෙන. නමුත් පහුගිය කාලෙදි මම මේක ගැන වැඩි වැඩියෙන් අධ්‍යයනය කරනකොට, වැඩි වැඩියෙන් හොයලා බලනකොට මට තේරුණා මේ පනත් ඇත්තටම පාවිච්චි කරලා තියෙන, විශේෂයෙන්ම කලින් පැවතිච්ච PTA එක ත්‍රස්තවාදී වැළැක්වීම පනත පාවිච්චි කරලා තියෙන්නේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න, මිනිස්සුගේ කටවල් වහන්න, තමන්ගේ අයිතිවාසිකම් විලලා තමන්ගේ අයිතිය වෙනුවෙන් තමන්ගේ තමන්ට වෙන අකටයුතුකම් වලට විරුද්ධව පාරට බහින අයගේ කටවල් වහන්න, ඒගොල්ලන්ව මර්ධනය කරන්න තමයි මේ පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට දේශපාලන පරිගණීම් වලට පාවිච්චි කරලා තියෙනවා. අවුරුදු එක මට මතකයි සිවලිංග මරුරන් කියන පුද්ගලයා අවුරුදු 14ක් රඳවගෙන තිබිලා තියෙනවා, බන්ධනාගාරගත කරලා රඳවගෙන තියලා තියෙනවා. අන්තිමේදී එයාව එළියට දැම්මේ නිදොස් කොට නිදහස් කරලා. ඒ කියන්නේ කිසිම වැරැද්දක් කරන්නේ නැතුව තාත්තා කෙනෙක් තමන්ගේ ළමයින්ගෙන් වෙන් කරලා අවුරුදු 14ක් ඒ මනුස්සගේ ජීවිතෙන් හොරකම් කරලා තියෙනවා. කවුද මේවට වග කියන්නේ? මේ එක මනුස්සෙක් නෙමෙයි. ඉතින් මේ වගේ සිද්ධි විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේක දැන් අපි වර්තමානයේ හරගෙන આવොත් එහෙම 2022 අවුරුද්දේදී අපි දැක්කා රටේ අරගලයක් ඇති වුණා. ආර්ථික අර්බුදයත් එක්ක අපේ ජීවිතයට එදිනෙදා අවශ්‍ය වෙච්ච ඉන්ධන, ගෑස් වගේ දේවල් නැති වෙනවත් එක්කම පෝලිං ඇති වෙනකොට, මිනිස්සුන්ට කන්න ටික නැති වෙනකොට රටේ මිනිස්සු පාරට බැස්සා. කොළඹ ගොඩගොගමක් තිබුණා. එතකොට ලංකාව වටේ පොඩි පොඩි ගොඩගොගම් හැදිලා තිබුණා. මිනිස්සු තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරා දිගින් දිගටම. ඒ අරගලයකින් පුළුවන් වුණා 3-2 බලයක් තිබිච්ච පාර්ලිමේන්තුවේ
එක්සකටිව් ප්‍රෙසිඩන්ට් එහෙම නැත්නම් විධායක ජනාධිපති කෙනෙක්ව ගෙදර යවන්න ජනතා බලයට පුළුවන්කම ලැබුණා. ඒකත් එක්කම පාලකයෝ තේරුම් ගත්තා ජනතා බලය කියලා කියන්නේ තවදුරටත් අපි කලින් අහලා තියෙන කියවලා තියෙන දෙයක් විතරක් නෙමෙයි, ඒක මේ මහා පොළවේ ඇත්තක් බවට පත් කරන්න ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට පුළුවන්කම ලැබුණා කියන එක. ඒ වගේම ශ්‍රී ලංකාවේ මිනිස්සු තේරුම් ගත්තා අපිට එකතු වුණොත්, අපිට ඒක අරමුණකට අවංකව එකතු වුණොත් එහෙම අපිට අපේ අයිතිවාසිකම් දිනා ගන්න පුළුවන්, ජනතාවට ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් ජනතා බලය පාවිච්චි කරලා කියන එක ශ්‍රී ලංකාවේ ජනතාවත් තේරුම් ගත්තා. දැන් පාලකයන්ට තියෙන ඊළඟ අභියෝගය තමයි නැවත මේ වගේ අරගලයක් ඇති නොවෙන්න, නැවත මිනිස්සුන්ට තමන්ගේ බලය පාවිච්චි කරන්න ඉඩ නැති වෙන විදිහට නීති අනපනත් ගේන එක තමයි මේ දිගින් දිගටම කරන්නේ. විශේෂම සමාජ මාධ්‍ය පනත අරගත්තොත් එහෙම, මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත අරගත්තොත් එහෙම, ඒකෙන් මිනිස්සු තොරතුරු බෙදා ගන්න එක, කෙනෙකු විවේචනය කරන එක, ඒගොල්ලෝ තීන්දුව කරනවා ජනාධිපති වලින් ජනාධිපතිවරයා විසින් පත් කරපු 5 දෙනෙකුගේ කමිටුවකින් තමයි තීන්දුව කරන්නේ ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියන එක. එතකොට ඒ අපි එතකොට ආපහු පොඩ්ඩක් මේ වර්තමානයේ දිහා හැරිලා බලුවොත් එහෙම, දැන් අපිට ආණ්ඩුවෙන් කියනවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් බවට පත් වෙමින් තියෙනවා කියලා. ඒගොල්ලෝ කියනවා දැන් ඩොලර් එකේ ගාන අඩු වෙගෙන යනවා, අපේ උද්ධමනය අඩු වෙගෙන යනවා කියලා දැන් ඒගොල්ලෝ කියනවා. අපිට මේව දැනෙනවා. දැනෙන්නේ අපේ අපිට අවුරුදු 2කට 3කට කලින් ගත්ත බඩු මිල දැන් අරගෙන බලුවොත් එහෙම 3 ගුණයකට වැඩිය වැඩි. අපේ ආදායම මේක වැඩි වෙලා තියෙනවද? නැහැ. එතකොට දැන් අර ආර්ථිකය ස්ථායි වෙනවා කියන කතාව අපිට ඇත්තද? ඒක අපිට බොරුවක්. එතකොට කොහොමද මේ ඇත්ත කියන එක ජනාධිපති තීරණය කරන 5 දෙනෙක්ගෙන් තීන්දුව කරන්නේ? එතකොට අපේ ඇත්ත විදිහට මම කිව්වොත් එහෙම නෑ, මගේ ආර්ථිකය තාම තියෙන්නේ පල්ලෙහා තත්ත්වයක. අපිට අවශ්‍ය මූලික අවශ්‍යතා ටික සපුරගන්න විදිහක් නැහැ ගමේ පවුල්වලට. අපිට ළමයින් ඉස්කෝලේ යවන්න අවශ්‍ය පොත් ටික ගන්න විදිහක් නැහැ. වේල් 3 කන්න නැහැ කියලා කිව්වොත් ඒක බොරුවක් වෙනවද? අර ඒගොල්ලෝ පෙන්වන ඒගොල්ලෝ පෙන්වන ප්‍රතිරූපයට අනුව ලංකාවේ ආර්ථිකය වර්ධනය වෙනවා නම්, ඉතින් ඕක අරගෙන බැලුවොත් එහෙම මේ මිනිස්සුන්ගේ කටවල් වහන එක, මිනිස්සුන්ට තමන්ගේ ඇත්ත කියන්න තියෙන මේ භූමියේ අපි දකින මිනිස්සු එදිනෙදා ජීවිතයේ ගත කරන තමන්ගේ තමන් අත්විඳින ඇත්ත කතා කරන්න තියෙන ඉඩ තමයි මේ මර්ධනාන පනත් ගෙනල්ලා වළක්වන්න හදන්නේ, මිනිස්සුගේ කටවල් වහන්න හදන්නේ. ඒ විදිහට තමයි මිනිස්සුන්ව ත්‍රස්තවාදීන් කරලා, මිනිස්සුන්ව අපරාධකාරයෝ කරලා මේ පොරු රැලක් දිගින් දිගටම අපේ ජීවිත වෙනුවෙන් තීන්දු තීරණ ගන්න. මොකද අරගලයේ ගෝඨාභයෝම කියලා එළියට ආවට ඒකේ ගෝඨාභය ජනාධිපති විදිහට හිටියට ඒකෙන් කතා කරේ එයා ගැන විතරක් නෙමෙයි, මේ මුළු හොරු රංචුවම එපා කියන එක තමයි මිනිස්සු කිව්වේ. මොකද ඒගොල්ලන්ගේ අරමුණ තියෙන්නේ තමන්ගේ බඩ වඩා ගැනීම, තමන්ගේ බලය ආරක්ෂා කර ගැනීම වුණාට රටේ ජනතාවට අවශ්‍ය වෙන්නේ මිනිස්සුන්ට යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන්, මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ටික සපුර ගන්න පුළුවන්, ණය වෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න පුළුවන් ජීවිතයක්, ඒ වගේ ජීවිතයක් ගත කරන්න පුළුවන් විදිහ පාලනයක් තමයි ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ. නමුත් අපි දකින්නේ තමන්ගේ බලය වෙනුවෙන් මිනිස්සුන් අපරාධකාරයෝ කරන, මිනිස්සුන්ගේ කටවල් වහන්න නීති ගේන, මිනිස්සුන්ව හිරේ දාන්න නීති ගේන ආණ්ඩුවක් දිගින් දිගටම මර්ධනය පාවිච්චි කරමින් ඉන්නවා මේ ඒගොල්ලන්ගේ ආර්ථික වැඩපිළිවෙල සාර්ථක කරගන්න. මොකද මේ ප්‍රශ්නවලදී මම මුලින් කිව්වා වගේ අපිට දැනෙන ප්‍රශ්නවලට අපිට යන්න තියෙන එකම තැන පාර නම් පාරට බහින එක නවත්තන්න. මේ දැන් කටවල් වහන්නේ දේශපාලන පිළිගැනීම ගැනීම වලට නෙමෙයි, මේ දැන් කටවල් වහන්නේ මේ මොනවාද වංචා දූෂණ වලට විරුද්ධව කතා කරන අයගේ විතරක් නෙමෙයි, මේ දැන් කටවල් වහන්නේ බඩගින්නට කන්නේ නැති මිනිස්සුන්ගේ, මේ දැන් කටවල් වහන්නේ තමන්ගේ ළමයින්ව ඉස්කෝලේ යවා ගන්න බැරි, තමන්ගේ දරුවන්ට මූලික අවශ්‍යතාවට ඉෂ්ට කරලා දෙන්න බැරි දෙමාපියන්ගේ කටවල් යහන තමයි මේ මර්ධන අනපනත් දැන් පාවිච්චි කරන්නේ. ඉතින් මට මූලිකව කියන්න ඕන වෙන්නේ මේ දේවල් සිද්ධ වෙන්නේ මේ වෙන වෙන තනි තනි සිදුවීම් නෙමෙයි, මේ සිදුවීම් සියල්ලම අපිට සමස්තයක් විදිහට කියව ගන්න අවශ්‍යයි. මේ ආර්ථික වැඩපිළිවෙල අරගෙන ඉද්දි පෝසතුන්ව තවත් පෝසත් කරන පොරුන්ගේ හොරකම් කරලා රට බංකොලොත් කරපු අයව තාම ලොකු පුටුවල තියාගෙන ඒ ණය ගෙවන්න
රටේ දුප්පත් මිනිස්සුන්ගේ බඩට ගහන දුප්පත් මිනිස්සුන්ගේ මිනිස්සුන්ට බදු ගහන වක්‍රබදු වැඩි කරලා තාමත් කෝපරේට් එහෙම නැත්නම් සමාගම් වලට මේ ණය සහන දෙන රටක ඒ වගේ ආර්ථික ක්‍රමයක් ඇතුළේදී මේ මර්ධනන පනත් ගේන්නේ බඩගින්නේ ඉන්න මිනිස්සුන්ගේ කටවල් වහන්න තමන්ගේ ජීවිතය වෙනුවෙන් සටන් කරන්න සූදානම් වෙන තමන්ගේ ජීවිතය වෙනුවෙන් පාඩ බහිර මිනිස්සුන්ගේ කටවල් වහන්න තමයි මේ මර්ධනන පනත් අරගෙන එන්නේ. ඉතින් මේ සමස්ත සිදුවීම් වෙන වෙනම නෙමෙයි එකක් විදිහට කියව ගන්න අවශ්‍යයි. මේවා අපේ ජීවිතවලට බලපාන්නේ කොහොමද, මේ වෙද්දි බලපාන්නේ කොහොමද, ඉදිරියට බලපාන්නේ කොහොමද කියන එක ගැන අපිට හොඳ අවබෝධයකින් සහ අවධානයකින් ඉන්න වෙනවා. ඊට මම කලින් කිව්වා වගේ මට අයි කියන්න ඕනේ අපි ශ්‍රී ලංකාවේ මිනිස්සු විදිහට අපි දන්නවා ජනතා බලය මොකද්ද කියලා. දැන් අපි දන්නවා ජනතා බලයට කරන්න පුළුවන් මොකද්ද කියන එක. ඉතින් ඒක අමතක නොකරමු. ජනතාව විදිහට අපිට එකතු වුණොත් තනිතවරිව නෙමෙයි එකතු වුණොත් එකමුතුකමින් අපිට දිනා ගන්න පුළුවන් දේවල් තියෙනවා. ශුද්ධ මූල්‍ය සටන ඒ දිනාගත් එක ඒ දිනුම එකට හොඳ උදාහරණයක්. ඉතින් ඒව මතක තියාගෙන අපි ඉදිරියට යමු. මම දැන් අපි සාකච්ඡාවක් මේ සම්බන්ධයෙන් අරගන්නවා. චින්තක ආරාධනා කරන එක කරගෙන.